දැන් අවුරුදු 4 6 කියන්නේ කතා බහ කරන වයසනේ. දැන් ඔය වෙනස්කම ගැන කියලා දෙන්න බැරිද? හරි දෙය කියලා දෙන එක. එතකොට එහෙම කියලා දෙනවා නම්. ඇයි එයා ඉගෙන ගන්න ඕනේ යාගේ ශරීරයේ යාමනේ. අපිට කියලා දෙන්න පුළුවන්ද? ආදරේ විරහව කියලා දෙන්න පුළුවන්ද? ඒ විරහව විඳපු කෙනාම නේද විරහව දන්නේ. එතකොට ආදරය කරන හැටි කියලා දෙන්න පුළුවන්ද? ආදරේ දනවන හැටි කියලා දෙන්න පුළුවන්ද? බෑනේ. නේද? අපිට සෙක්ස් ගැන කතා කර තැහැකි. හැබැයි සෙක්ස් කරනකම් මේක දන්නේ නැහැ. ඒ වගේ සමහර දේවල් තියෙනවා කියලා දෙන්න බෑ. වචනෙන් කියලා දුන්නට ඒක දැනෙන්නේ නැහැ. එයා ජීවිතේ ජීවත් වෙලාම ඉගෙන ගන්න ඕන දේවල්. ජීවිතේ දැන් දරුවෙක් හැදෙන හැටි අත්දැකීම ආරම්භ වෙගෙන යන දරුවෙක් වදන්නකොට දරුවෙක් හම්බෙනකොට තියෙන අමාරුව කියන්න පුළුවන්. හැබැයි තේරෙනවද? විඳින්න ඕනේ. ඒක ඉතින් එහෙම විඳින්න ඕන දේවල් ජීවිතේ තියෙනවා. ඒ දේවල් විඳින්න ඕනේ. බොහෝ විට ලෝකයේ මේ දරුවන් අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරන්න කියලා දෙන්න ඕන කියලා හිතන ශරීරය ගැන මට අනුව දරුවෝ දන්නවා. කුඩාම දරුවක් දන්නවා. ඒ කියන්නේ ආරක්ෂිතව තමන් අල්ලන කෙනා කවුද? අවුල් විදිහට අල්ලන කෙනා කවුද? වැඩිහිටියෙක් කියලා. සමාය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කැල්ලෝ. එතකොට අපි දන්නේ නැති ගුඩ් ටච් බෑඩ් ටච්. එතකොට දෙමව්පියන්ගේ ප්‍රශ්න තියෙන හැමදෙසෙම දරුවෝ දන්න මොකද ස්වභාවික ශරීරය වුන් අඳුරනවා. එය කුඩා කාලේම අනවශ්‍ය කාලේම සංස්කෘතික මතවාද වලින් ඒක වහන්න එපා. ඒ දැනුම ගන්න එක අවහිර කරන්න එපා. ඔබගේ ඔළුවේ තියෙන්නේ මේක කෙලින්ම මේ අවයව වලට දීපු තැන් තියෙන ඔබගේ ඔළුවේ. ඒ තැන නැහැ දරුවට. දරුවට ඒක අවයවයක් විතරයි. හැබැයි පොඩි සතුටකුත් තියෙනවා. මේක පුන පුනවන් කියන්නේ ඔබ හරියට වරද්දගෙන දරුවන්ට දඬුවම් කළා. දරුවෝ හිතුවක්කාර වෙලා ඉන්නවා. එහෙම නැත්නම් දරුවෝ ඒ වැඩේ විතරයි කරන්නේ. ප්‍රචණ්ඩ වෙනවා. දරුවෝ සමහර ළමයි ඒ වැඩේ විතරමයි කරන්නේ. එම කේසක ඒ ළමයා අතාරින්නෙම නෑ. ඒ වැඩේම කර කර ඉන්නවා. කොහේ බැලුවත් ඒ ළමයා ඒක අල්ලල් ඉන්නවා. ඒ රසයට පුරුදු වෙලා අනවශ්‍ය කාලෙක කුඩා කාලෙක. ඒතොර ඒ රසයට පුරුදු වුණාම ඒකම කර කර ඉන්න. ඒක කරලා තියෙන මොකද? ඒකට ගහලා බැනලා කරන්න එපා කියලා. ලැජ්ජ කරලා එහෙම කරලා ළමයාට ඒකින් ගැලවෙන්න බෑ. ඒක යා හිතන්නේ ඒක මාර දෙයක් කියලා. ඉතින් එවැනි ළමෙක් වුණත් පුළුවන් ගොඩ ගන්න. පුළුවන් තරම් ඒ තනියෙන් නිකන් ඉන්න අවස්ථා අඩු කරලා සමාජයේ මැද්දේ තැන් එළියට එක්කන් ගිහිල්ලා ක්‍රියාකාරකම් වලට දාලා වෙන ඊට වඩා හොඳ රසස්වාදිනු තියනවා කියලා කියන එක්ස්පීරියන්ස් එකට ගේනවා මේ. ජීවිතේ ඒක විතර එකත් එක රසයක් තමයි. හැබැයි තව රසයන් වර්ග ගොඩක් තියෙනවා. තව සතුට වෙන විදි ගොඩක් තියෙනවා. ඒ සතුට වෙන විදින් වලට තමයි යොමු කරාම අරක ඔළුව ඇතුලේ ඒකට දීලා තියෙන හයිලයිට් වෙලා තියෙන තැන යම් තහ දුරකට අඩු කරගන්න පුළුවන්.